අයිබෝවන් වෙනදාවගේ අදත් අපි සූදානම් හත්දේ ටීවී සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙතගෙන එන්නට දවසේ මැතිවරණ පුවත්වල තියෙන සමාලෝචනයක්. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ 16 වෙනිදා මැතිවරණ දිනය වෙන තෙක්ම අපි සූදානම් දවසේ වැදගත්ම පුවත් ටික ඔබට කෙටියෙන් හඳුන්වා දෙන්නට. අද දවසේ සිදුවන විශේෂම පුවත තමයි රජයේ මුද්‍රණාලාධිපති තුමන් විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ චන්ද්‍ර පත්‍රිකාවේ ආකෘතියක් ලබා දුන්නා. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මෙය අඟල් 26ක පමණ දිගින් යුත් චන්ද්‍ර පත්‍රිකාවක්. මෙහි සංකේත 35ක් දැක්වෙනවා. මේ සංකේත 35ත් එක්ක තමයි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් 35 දෙනා යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ හේතුවත් එක්කම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටිවල ඉඩකඩ පිළිබඳ යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියලා මැතිවරණ කොමසාරිස්තුමා සඳහන් කරලා තියෙනවා මාධ්‍ය නිවේදනයෙන්. මේ හේතුව කොටගෙන ලංකාවේ තියෙන ඡන්ද පෙට්ටිවල ප්‍රමාණයේ යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන් බවයි එතුමන් නැවත සඳහන් කරන්නේ. ඒ නිසා ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීම හෝ නැවත ඡන්ද පෙට්ටි සකස් කිරීමේ කටයුත්තකට යන්නට සිදුවෙන බවක් වාර්තා වෙනවා. ඒ වගේම ඡන්ද පොළවල් නැවත පරීක්ෂා කොට වඩාත් ඉඩකඩ පහසුකම් සහිත ස්ථානවලටත් ඡන්ද පොළ පැවැත්වීමට කටයුතු යොදන්නට සිදුවන බවත් වැඩිදුරටත් සඳහන් කරනවා මේ මාධ්‍ය නිවේදනයෙන්. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ වෙනදට වඩා වැඩි පිරිසක් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානවලටත් ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන පුළුල් කිරීමටත් ඔවුන් වැඩිදුරටත් කටයුතු යොදාගෙන තියෙනවා. මේ අනුවම තවත් එක් පුවතක් තියෙනවා. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරණයේදී පැමිණිලි තිබෙනවා නම් ඔබට යම්කිසි අකටයුත්තක් සිදුවනවා කියලා පැමිණිල්ලක් තිබෙනවා නම් ඔබට පුළුවන් WhatsApp සහ Viber මාධ්‍ය ඔස්සේ ඔබට පුළුවන් 071-91-60-03 යන එම දුරකථන අංකය ඔස්සේ Viber හෝ WhatsApp මාර්ගයෙන් එම පැමිණිලි ඉදිරිපත් කරන්න. ඒ වගේම ඊමේල් ලිපිනයකුත් ලබා දීලා තියෙනවා complaint.pre2019@election.gov.lk කියන විද්‍යුත් තැපැල් ලිපිනයටත් ඔබට පුළුවන්කමක් තියෙනවා මෙම ඔබගේ තියෙන පැමිණිල්ල ඉදිරිපත් කරන්න කෙලිම මැතිවරණ කොමිෂන් සභාවට. ඒ වගේම තවත් එක් පුවතක් තියෙනවා හෙට දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ඉදිරිපත් කිරීමට සූදානමින් ඉන්නවා. විශේෂයෙන් ඔවුන් මෙවර ජනාධිපතිවරණයේදී කිනම් අපේක්ෂකයකට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන්නේ කියන කාරණාව තමයි ඔවුන් හෙට ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නේ. දින ගණනාවක් පුරා ඔවුන් යම්කිසි සාකච්ඡාවල යෙදුණා ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂත් එක්ක 2019 ජනාධිපතිවරණයට ඔවුන් තරඟ කරන්න කියන කාරණය පැහැදිලි කරන්නට. ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ත් අපි හෙට දිනේදීත් ඔබ හමු වෙනවා. මේ වගේම දවස ඇතුළත සිදුවන විශේෂ දේශපාලන පුවත් ඔබට ගෙන එන්නට.